ඉච්චා උඹ මට එන්න කිය මොකද බල කෝ ජොන්නකෝ ඒකට මං කෝල් එකක් දැම්මා එන ගමන් කිව්වේ ආ එහෙමද එහෙනම් උත් දැනගන් හිටපන්කෝ ආය ඌ වෙනකන් ඉන්න ඕනේ නෑනේ උඹ කතා පටන් ගන්නේ මොකටද එන්න කිව්වේ කියපන්කෝ ආ ආවා වන්න ආ මොකෝ හිටතමේ සුද්දා කිව්වේ මේ උඹ එන්න කිව්වා කියලා ඉක්මනටම මොකෝ හදිස්සියක්ද හදිස්සියක්ම නම් නෙවෙයි මේ උඹලා තුන්දෙනාට එන්න කිව්වේ මේ මේ අර අපි සංවිධානය කරපු වැඩේ මොන වැඩේද බං ඇයි බං උඹට මතක නැද්ද අර වැඩිහිටියෝ සෙට් එකක් එක්ක සංවිධානය කරුවේ මෙහෙම මෙහෙම කරමු කියලා බොයි කියන්නේ අර මේ වැඩිහිටියොත් එක්ක යන මේ වැඩිහිටි සංගම් වලින් යන වැඩිහිටි විශේෂ චාරිකාවද ආ ඔය තියෙන්නේ ඔය තියෙන්නේ ඔය තියෙන්නේ ඌට මතකයි ආ හරි 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 ඉතින් ඉතින් ඔන්න මචං අපේ බොසත් කිව්වා ඔෆිස් එකේ මේ සෙට් කරනවා කියලා චාරිකාවක් වැඩිහිටියොත් එක්ක විශේෂ චාරිකාවක් එහෙනම් බොසා කිව්වා තව අමතරව ගම් වලින් අපි මේ වැඩිහිටි සමිති වලින් වගේම සමිතියකින් කට්ටිය ඕනනම් එකතු කරගෙන අර මිතුදම් චාරිකාව වගේ බස් 3-4ක් අරගෙන යන් කියලා නෑ මරුනේ ඒත් බම් පොඩි අවුලක් තියෙනවා බං ඒකේ ඒ මොකද්ද බං ඒ අවුල අපි බං ඉතින් කොල්ලනේ ඈ වැඩිහිටියෝ එක් අස්සේ කොල්ලෝ ගියාම ඉතින් කිසි ගතියක් නෑ බං සෙට් වෙන්නේ නෑ බං පන් එකක් ගන්න බෑනේ හරියට ඔව් ඔව් ඉච්චන් සුද්දා කියන කතාව සාතික ඇත්ත වැඩිහිටියෝ එක්ක ගියාම අපි ඔය අස්සේ ගියාම පන් එකක් ගන්න බෑ බං ඔව් උඹලා කියන කතාවේ ඇත්තක් තියෙනව නැත්තෙම නෑ මේ අපි ඉතින් වැඩිහිටියොන්ට වෙනම බස් එකක් දීලා අපි වෙනම බස් දෙකක් යන දෙක තුනක ඉන්න ගානට එතකොට හරිනේ වැඩි එහෙම සෙට් වෙනවා නම් අපිට සෙට් වෙන්න පුළුවන් නැත්තම් මං කැමති නෑ බං වැඩිහිටියෝ අස්සේ මේ පොඩි හිටියෝ දාගෙන යන්න වැඩේ චොර බං බෙල් වෙනවා හරි හරි ඉතින් සෙට් කරනකොට අපි සෙට් කරමු වැඩි පුර එතකොට හරිනේ බං ඈ එහෙනම් මේ මේ අර සියාද සියයට පණවිඩේ කියන්නේ එනේ වැඩිහිටියෝ ටික එකතු කරගන්න කියලා ඔව් ඔව් දැම්ම තියාම කියලා තිබ්බනම් හරිනේ එන යමල්ලකෝ එහෙ ඒ හිට උඹේ වාහනේ අත නැ ලොක් කරානේ ඔව් ඔව් බා ඒක ලොක් කරා සයත සීයේ සයත සීයේ නැද්ද බා සයත සීයේ මොකද මොකද බම් බෙරියම් දෙන්නේ මගේ කන් තාම ඇහෙනව හොඳට අරමිටියෙන් ගියාට කන් ඇහෙනව නම් සීයාගේ ඇතුලේ ඉඳලා කතා කරුවේ නැත්ති අපි හිතන්නේ ඉතින් කන් ඇහෙන්නේ නැහැ කියලා තමයි දෙන්නේ මේකෙන් උඹලගේ තට්ටේ පැලෙන්න මගේ කන් ඇහෙන හොඳට හරි හරි ඉතින් දැන් ඔය පොල්ල පාත් කරගන්නකො සීයේ දැන් ඇහුණානේ ආ ඒක මිසක්ක හරි හරි වාඩි වෙනිල්ලකෝ හත් අට පොලකින් හරි හරි දැන් කියපල්ලකෝ උඹලා බොන්නේ මොනවද කියලා ඉස්සර වෙලා මන් දන්නවා දැන් උඹලා ඇවිල්ලා තියෙන මේ දීර්ඝ කතාවකට කියලා. ඒ හින්දා ඉස්සෙල්ලා මොනව හරි බීලා ඉන්න ඕනේ. මොනවද කියපල්ලා බොන්නේ? සැර జాතියක් මොනව හරි තිබ්බනම් හොඳයි නේ ඉච්චා. ඈ? සැර? උඹට ගම්මිරිස් දාලා හොඳ තේ එකක් දෙන්න සැර. ආපෝටි. ගම්මිරිස් දාලා තේ බොන්නේ මොකද? මං ඉන්නේ සැර 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 රටවීම රටවීම. ඕකට පිස්සු සීයේ ඕකට පිස්සු ඕක කියනවා ගණන් ගන්න එපා ඔන්න ඒ කැමති දෙයක් හදලා ගන්න සීයේ හිටිනෝනේ 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 අයියනේ මෙන්න මේ කොල්ල තුන්දෙනෙක් ඇවිල්ලා ඉන්නවා හොඳ ස්ටෝන් T3 කුයි මටත් ඔය කිරි කෝපියක් කුයි හදලා ගේනවද ආ හරි හරි ආ හරි ඒක හරි ඕඩර් කරා දැන් ආවේ මොකටද කියපල්ලා කොඹලා මේ මේකයි කතන්දරේ දැන් මේ සියලා වැඩි හිටියෝනේ වැඩි හිටි සමිතියක් එහෙම ඇතිනේ අපේ ඔෆිස් එකේ බොසා කිව්වා ගම් වල තියෙන වැඩි හිටි සමිති දෙක තුනකුත් කට්ටිය ඒ වගේන් එකතු කරගෙන ඔෆිස් එකේ ඉන්න වැඩි හිටියොත් එකතු කරගෙන අර මිතුදම් චාරිකාව වගේ බස් 3-4ක් අරගෙන
පූජනීය ස්ථාන වඳින්න චාරිකාවක් යනවා කියලා වන්න. ඉතින් ඒකට ගමේ ඉන්න වැඩිහිටියෝ එකතු කරගෙන ඔෆිස් එකට දන්වන්න කියලා කිව්වා. ඉතින් ඒක අපි මේ ප්‍රධානියා හැටියට 100% තමයි දැන් ඔන්න තෝරගත්තේ. ඉතින් මොකද කියන්නේ දැන් 100% ගැන? ආ නියමයින කොල්ලු. නරකම නෑ වැඩි. හොඳයි හොඳයි. දැන් කොහේ කොහෙද යන්නේ කියපල්ලකො. දවස් කීයක් යනවද? ඈ? සල්ලි කීයක් යනවද? වැඩිහිටියෝ නම් ඕන තරම් ඉන්නවා මේ ගමේ. රුපියල් 20,000ක් විතර ලෑස්ති කරගන්න ඒ සීයෝන් ඈ. අනේ සුද්දා මේ කිහිලු කරන්න නැතුව හිටපන් ගොටික. ආයි 20,000ක් දීලා නම් ට්‍රිප් යන්න ඕනේ. ඊට වැඩිය හොඳයි. ඒ 20,000 දීලා ත්‍රිවිල්ලක් අරගෙන යනවනේ බන් නිදහසේ. ඈ? හාමිනෙත් එක්ක. පිස්සුදදී ත්‍රිවිල් එක යනවා වගේ පන්න ගත්තනද අර ලයිට් දාලා පෑසර් දාලා බපල් දාලා වාය නැලවි නැලවි නැවක යනවා වගේ බස් එක්ක යනකොට එහෙමද? ඈ? සුපිරි බස් ටිකක් අපි සෙට් කරන්නේ. ඔන්න බලන්නකෝ. හැබැයිද කොල්ලෝ කාගේ බස් වලද දැන් යන්නේ? ආ ඒක ඉතින් කට්ටිය සෙට් කළා තමයි කාගේ බස්ද ගන්න කියලා අපි තීරණය කරන්නේ. සුපිරි බස් ටිකක් ගන්න කොහොම නැසියේ. හරි හරි මං වැඩිහිටි සමිතියේ ඉන්නවා 70ක් විතර. ඕකෙන් යයි ඉතින් 45ක් 50ක් වගේ යයි 70ම නම් යන්නේ නැහැ. මේ අපට යන ගාන කියපල්ලකෝ දැන් කීයක් යයිද දවස් කීයක් යනවද? දවස් 3ක චාරිකාවක් තමයි සීයේ යන්නේ. එක්කෙනෙක්ගෙන් රුපියල් 3000 ගානේ තමයි බස් එකට ඕනේ කරන්නේ. එතකොට කෑම බීම ඔක්කොම අපි ඔෆිස් එකෙන් සපයන සියලුම දේවල්. ඉඳුන් ඉටුන් නවාතැන් කෑම බීම පහසුකම් අමතර වියදම් ඔයගොල්ලෝ අති. බස් එකට රුපියල් 3000 තිබ්බා හොඳටම ඇති. ඔය පිනට දෙන එව්වා මොනවා හරි මගෙන් කන බොන එව්වා එව්වා සීයලා ගානේ අතින් දරා ගන්න ඕනේ. හරිනේ? ආ හොඳයි 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 ඒක හොඳයි. රුපියල් 3000 කියන් දවසට 1000යිනේ. පාඩු නෑ කොල්ලෝ. එහෙනම් අපි 70ම යයි. 70ක් දාගනින් කොල්ලෝ ඈ. ආ මේ පුතාලනේ. ආච්චි. සියත් එක්ක හොඳ ට්‍රිප් එකක් යන්න ලෑස්තිද? මේ නැහින දෙයින කාලේ පොඩ්ඩක් සන්තෝෂෙන් ඇවිදලා කරලා ඉන්ඩෝනෙසියා ආච්චි. ඈ කොල්ලෝ. උඹට ඒ තරම්ම අපේ වයස පේනවද බං? ඈ? අපි තව හොඳ ජව සම්පන්න මිනිස්සු හරිද? මේම හිටියට අපට හොඳට ඇවිදලා කරලා පන් ගන්න පුළුවන්. උඹලා බලපල්ලකෝ. ඈ? එහෙනම් අපි ගිහින් එන්නම් සීයේ. එහෙනම් කට්ටිය ලෑස්ති කරගෙන මට කියන්නකෝ කී දෙනෙක් ඉන්නවද කියලා හරියට. ම්? හරි හරි කොල්ලෝ. මං කියන්න. දාගනින් 70ම. ඔය වැඩිහිටියෝ ටික ඔක්කොම යනවා මං දන්නවා. රුපියල් 3000යි නේ බං. අත උඩින්ම ලාබයි. හරි හරි. එහෙනම් අපි ගියාසි. සීයේ මේ අර කහබදල ටිකක් එහෙම ගෙනල්ලා තම්බලා කාලා හොඳට ශක්තිය අරන් ඉන්න. ඈ සෝමපාලියෝ. මේ මොකද්ද බං මේ ලදරම? අපට දීලා තියෙන්නේ මොම්? ඒක තමයි මේ මාත් අහන්න හිටියේ. කොහොමද මේ සංවිධායක? ආ කට්ටියම ඉන්නව නේද? වාඩි වෙන්න වාඩි වෙන්න. ඔය සීට් තියෙන ඕන තරම් කැමති කැමති තැන් වලින් වාඩි වෙන්නකෝ. ඈ කොල්ලෝ. උඹලා දැන් සැප වාහන ගෙන්නනවා කිව්වනේ. මේ මොකද්ද බං මේ අපට ගෙන්නලා දීලා තියෙන්නේ? උඹ හිතුවද මේ අපි මේ ඇස් පේන්නේ නැති වුන් කියලා? අයියා කියෙම කියන්නේ. ඇයි මේ බස් එක හොඳ නැද්ද? කොල්ලෝ මේ මගේ යකා අවුස්ස ගන්න නැතුව අපට සුපිරි බස් එකක් දීපන්. නැත්තම් අපි අද මේ ට්‍රිප් එක යන්නේ නැහැ. නැත්තම් මං කරන දේ දනි උඹලට යන්න දෙන්නෙත් නැහැ. මතක තියාගන්න. යකෝ මේ උඹලා අපි මොකුන් කියලා හිතුවද? ඈ? අපි මේ හාව කියලා හිතුවද? ඈ? අවවා පුතේ දැම්ම අපට සුපිරි බස් එකක් දියක්. මේ ලතරන් ඒ වගේ අපි යනවද? ඈ? වයසට ගියත් යකෝ අපටත් ඕනේ ලයිට් දාලා සෙට් තියෙන සුපිරි බස්. උඹලට විතරයි ඒ වගේ යන්න හොඳ. ගෙනෙන් දැම්ම ගෙනෙන් ගිහින් බලන්න. ඕ හෝ 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 කලබල වෙන්න එපා කලබල වෙන්න. හරි 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 පොඩ සංසුන් එන්නකෝ ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ට වැඩිය කේන්ති යන්න හොඳ නෙත් නෑනේ. කේන්ති මගේ මාරේ අවුස්ස ගන්න කලින් ගින් අරන් වරින් සුපිරි බස් එක අර දම් රැජින කූඹියෝ වයඹලා මිස්සි කුරුමිට්ටෝ අරුම් මෙවුම් මායාකාරියෝ ඔක්කොම ඉන්නනේ බස්.
උඹලා මේ අපට මේ ලදරම් බස් එක දීලා තොපි අඬ සුපිරි බස් වල අරන් වරින් ගිහින් උඹ සුපිරි එක අර මොකෝ බම් මේ තකහණියක් දුවන් එන්නේ මේ පැත්තට ඒ ඒ ගුඩ් ජොනියකෝ බම් ජොනියකෝ අනේ සුද්දා මේ ඔය නැටුම නටා ගන්න පුළුවන් පස්සේ කොකෝ ජොනියකෝයි ගියපන්කෝ ඇයි බම් මොකද ආ මොකෝ මොකෝ ඉච්ච මොකෝ මේ මාර වැඩේ ඕයි මේ මෙතනින් මේ 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 බස් එකක් ඕනේලු බං අන්න අර අපේ ගමෙන් සෙට් කරපු වයසක කට්ටියට අප්පට සිරි අර බස් එක හරි නෑ කියලා එකම ගංජාලේ ජොයි මාව මරාගෙන කණ්ඩ හදුවනේ මං ඒගොල්ලොන්ගේ අඩුපාඩු හොයන්න ගියන් පස්සේ ඒ බස් එක හරියන්නේ නෑලු වෙන එකක් ඕනේලු අප්පට සිරි දැන් මොකද කරන්නේ කරන දෙයක් මචං ඉක්මන් කරලා මේ 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 විශේෂකාරයකේ අයියා ඉන්නව නේද පොඩ කතා කරලා බලමුද ගෙදර වෙන බස් එකක් නැද්ද කියලා හරි හරි හිටියා හිටියා වරෙන්කෝ යන්න අයියා අයියා ජනකයියා ඇයි මල්ලි මොකෝ මේ තකානිය අයියේ මේ මාර වැඩේනේ ඇයි මොකෝ මේ ඔයාගේ මේ වෙන බස් එකක් නැද්ද ගෙදර එක්ස්ට්‍රා බස් එකක් ඇයි මල්ලි දැනට නම් ඔක්කොම ට්‍රිප් ගිහින් තියෙන්නේ මල්ලි මං හිතන්නේ නැතුව ඇති ඇයි ඒ අපි අර මේ මේ වයසක කට්ටිය අර අවුරුදු 60 70 වගේ කට්ටියක් හිටියනේ අපේ ගමේ ඒ කට්ටියට අපි අර මේ සුපිරි බස් එකක් නෙවෙයි ඒක සීට් ගහලා අර මේ කරලා වෙන්න ලයිට් දාලා මොකක් කරලා නැති බස් එකක් සෙට් කරලා දුන්නනේ ඔයා ගාව නෑ කියපු හින්දා වෙන බස් අපට සරි ඒක යන්න බෑ කියනවනේ ඒ කට්ටිය ඒ කට්ටියටත් අපි වගේම යන බස් එකක් ඕනලු නැත්තම් අලි ජංජාලයක් වෙන්නේ ඈ මේ බලන්නකො අයියේ කෝල් කරලා අප්පට සිරි එහෙමත් එකක්ද හරි හරි මල්ලි මට විනාඩි 10ක් දෙන්නකො මං ගෙදරට කතා කරලා බලන්නම් බස් එක ට්‍රිප් එකක් ගිහිල්ලා ඇවිල්ලා එකක් තියෙනවද කියලා ඔව් ඔව් අයියේ පොඩ්ඩක් ඉක්මන් කරොත් හොඳයි නැත්තම් ඉතින් දන්නවනේ වයසක කට්ටිය ඩෙඟා නටන්න ගත්තාම ඔව් 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 මං දන්නවා මං දන්නවා ඔයාලගේ තමයි මල්ලි වැරද්ද ඒ අයට සුපිරි බස් එකක් සෙට් කරලා දුන්නා නම් හරිනේ වයසක කට්ටියත් කැමති ඉතින් ෆන් ගන්න ඔයාලා අයියේ එහෙම කරේ ඔයාලගේ වැරද්ද මට කලින් කිව්වනම් මං බස් දෙකක් ඕඩර් කරලා දෙනවනේ තව සුපිරි බස් දෙකක් දැන් ඔය ගැන කතා කරලා වැඩක් නෑ අයියේ ඉක්මන් කරන්න. තියේ මේ මේක හොඳයිද? ආ මේ තියෙන්නේ සුපිරි බාණ්ඩය. මේ අර විශේෂකාර කොළු වගේ බස් එකක් නේ. උඹලා ඇයි අපට මෙව්වා දුන්නේ නැත්තේ? ඈ? බයි පුතෝ බලමු දැන් විශේෂකාර කොල්ලගේ ඔක්කොම බස් ටික හොඳයි. දැන් උඹලා යන සෙට් එක බලන්න යමල්ලා. ඈ? මේකත් හොඳයි නරකම නෑ. යමල්ලා යමල්ලා බලන්න උඹලා යන සෙට් එක බලන්න ආ එන්නකො එන අපි යන්නේත් මේ වගේ වගේම තමයි ඔන්න බලන්න තියේ අපි යන්නේත් මේ වගේ තමයි ඒක තමයි ඒක තමයි පේනවනේ උඹලා යන්නේ සුපිරිම බස් වල බලට සුපිරි බස් ටික සෙට් කරගෙන අපට අර ලදරමත් දීලා පාලනවත් තාට්ටේ දැනගන්න අපිට මේ වගේ හොඳ බස් එකක් දම්බුනේ නැත්තම් උඹලට යන්න දෙන්නෙත් නෑ අද ට්‍රිප් එක මතක තියාගෙන දීපු සල්ලිත් අහපවෝනේ අයියකෝ අපි මොකෝ මේ හාව කියලා හිතුවද ඈ උඹලා අපට පරණ ලදරම් බස් සෙට් කරලා දෙන්න යකෝ අපිත් කැමති යකෝ වයසට ගියාට පන් එකක් ගන්න ඈ ආ සීයේ මොකෝ මොකෝ මේ කොල්ලොත් එක ගහ ගන්නවද නැන්නේ ඈ තාම චන්දිනේ නෑ කොල්ලෝ බලපංකෝ මූ කරපු අසමජ්ජාති වැඩේ ඈ අම්ම පල්ලමු හරි හරි සීයේ අර මන් දුන්න බස් එක මේ හොඳයි නේක මොකෝ ඒක හොඳ නැත්තම් ඒක කොල්ලොන්ට දීලා මෙතනින් එකකට නගින්න කිසි ගැටලුවක් නැහැ ඔක්කොම බස් එකයි එක වගේ තමයි දැන් ඒ මුංගේ පොඩි මිස්ටේක් එකක් ආ සීයේ ඒව ගණන් ගන්න එපා ඉතින් දන්නේ නැද්ද ඈ නගින්න නගින්න කොල්ලෝ එකක් මතක තියාගනි දත් හැලිලා කකුල් ලැඹරිලා එහෙම තිබ්බත් අපි ජොලිසිය වගේ පොරක් තමයි හරිද මේ ඔක්කොටම හොඳ ඩාන්ස් කරන්න පුළුවන් සින්දු සෙට් එකක් දාලා දීපල්ලා කකුල් අඹරනකන් ඩාන්ස් කරන්නේ නැද්ද බලන්න අපේ හැටි දන්නේ නෑ උඹලා උඹලට අපිත් එක්ක හැරෙන්නත් බෑ බා මෙන්න මෙහෙ වරෙන් යන්න අපි ඔක්කොම එකට අම්මෝ බම්මද ඔයෙන් ගියා යමල්ලා යමල්ලා අම්මෝ සියලටත් ආසහිතලා විශේෂකාරයාගේ බස් එකේ සුපිරිම එකේ යන්නේ